නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙලෝ ඔස්වාමා සමඟ සම්බන්ධ වෙන ඔයාලට අද හෙලෝ ඔස්වාමා තුලින් කතා කරන්න යන්නේ දෙවියන් එවූ විශ්මිත ඔසුවැල රසකිඳ ශාකය ගැන. රාම රාවණා යුද්ධයේදී මියගිය වානර හමුදාවට ප්‍රාණය ලබා දීමට සත් දෙවියන් එවූ අමෘත වර්ෂාවෙන් රසකිඳ හටගත්තේ යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එසේම නොමැරෙන යන අරුත් ඇති අමර් අමෘතා 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 වල්ලි ආදි නම් ගණනාවකින් හඳුන්වනු ලබනවා. එබැවින් එය ප්‍රාණය ආරක්ෂා කරමින් නිරෝගීතාවය ඇතිකර ශක්තිය හා දීර්ඝායුෂ ලබා දීමේ ගුණයෙන් යුත් වටිනා ඖෂධීය වැල් ශාකයක්. රසකිඳ විශාල රුක් මත පැතිර වැඩෙන්නේ හෘදයාකාර පාත්‍ර හා කොළ මිශ්‍ර කහපැහැති මලින් යුක්තවයි. කොළ පාටින් හැදෙන ගෙඩි ඉදුණු විට දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. කඳින් පොළවට මුල් අදින අතර වැල්වලින් නූල් වෙනි කොටස් වැඩෙමින් පහළට එල්ලෙනවා. ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව, මියන්මාර් වැනි රටවල දක්නට ලැබෙන අතර හාර්ට් ලියුඩ්, මූන් සීට්, ගිලෝයා, ගුඩුචි ආදී නම් වලින් හැඳින්වෙනවා. ශාකයේ විටමින් සී, යකඩ කැල්සියම්, ප්‍රෝටීන්, තන්තු, කාබෝහයිඩ්‍රේට් ආදී පෝෂක වලින් පොහසත්. ට්‍රැනින්, සැපොනින්, ෆ්ලේවනොයිඩ්, ඇල්කොලයිඩ් ආදී සිරුරට හිතකර රසායන වලින් යුක්තයි. ප්‍රතිශක්ති, ප්‍රතිප්‍රදාහ, ප්‍රතිජීවික, ප්‍රතිආසාත්මික, ප්‍රතිබැක්ටීරියා ගුණ සම්පන්නයි. ආයුර්වේදයේ සඳහන් පස් මුල් අතරට වැටෙන ශාකය වාත පිත කප සමතුලිත කරන්නක්, දාහය පිපාසය නිවමින් තෙතමනේ රකින්නක්. ශාකයේ ලපටි කොළ සලාද මෙල්ලුම් කැඳ සඳහා යොදා ගන්නවා. වැල් තම්බා පානය කරනවා. පොත්ත ඉවත් කළ වැල් මුල් පත්‍ර හා කඳේ පිටි ඖෂධ සඳහා යොදා ගන්න ලබනවා. කල්ක, චූර්ණ, පෙති, කරල් වශයෙන්ද ඖෂධ සකසනවා. ශාකයේ සිරුරේ සියලු පද්ධති රෝගවලට එරෙහිව කියා කරන්නක්. ඒ රුධිර ධාවන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. රුධිර වර්ධනය කරනවා. රුධිරය පිරිසිදු කරනවා. නීරක්තිය දුරු කරනවා. හදවත නිරෝගී කිරීමට සහාය වෙනවා. රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර දෙනවා. රසකිඳ සෝසන අවහිරතා බැහැර කරන්නක්. කැස්ස, ඇදුම, සෙම් ගෙඩි ඇතුළු සෝසන පද්ධති රෝග පාලනය කරන්නක්. එය ආහාර රුචිය වඩමින් බඩදැවිලි, ආමාශයක තුවාල, අම්ලපිත්ත, මලබද්ද, අල්සස්, වමන පාචනාදී ජීර්ණ පද්ධති රෝගවලට එරෙහිව ක්‍රියා කරනවා. ඒ වගේම මුත්‍රාකාරක ගුණයෙන් යුතුව මුත්‍රා පද්ධති රෝග පාලනයටද උපකාරී වෙනවා. රුධිරගත සීනි හා දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමට එයට හැකි. රසකිඳ අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්නක්. ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් රෝග වැළකීමට උපකාරී වෙන්නක්. එවැගේම මොළයේ නිරෝගී කරමින් මතක වර්ධනය කරන්නක්. මානසික ආතතිය දුරු කරනවා. සමට හිතකරයි. දද කුෂ්ඨ තුවාල පමණක් නෙවෙයි, ලාදුරු, පොතු කබර ආදී චර්ම රෝග සුවපත් කිරීමටද දායක වෙනවා. සම වියපත් වීම පමා කරමින් වඩා තරුණ පෙනුමක් හිමිකර දෙන්නක්. ඇස් පෙනුම වර්ධනයටත් උපකාරී වෙනවා. පිළිකා ශෛල මර්ධනය කරනවා. අක්මාව ආරක්ෂා කරනවා. සිංගමාලය, හෙපටයිටිස් ආදි රෝග වැළකීමට උපකාරී වෙනවා. ඒ වගේම ඕනෑම උණකට පිළිතුරු සපයන එය මැලේරියා, ටයිෆොයිඩ් වැනි බරපතල උණ රෝග පවා පාලනය කරනවා. වාජිකරණ ගුණ ලබා දෙනවා. ගොනෝරියා, සිපිලිස් වැනි සමාජ රෝගවලට එරෙහිවද ක්‍රියා දක්වනවා. වෛද්‍ය සටහන් දක්වන විදිහට ආයුර්වේදයේ සිංගමාලයට රසකිඳ කොළ කැඳ සකසා දෙනවා. කොළ කල්කියේ මෝරු සමග බීමට දෙනවා. අර්ශස් වලට රසකිඳ යුස හෝ චූර්ණ මෝරු සමග ලබා දෙනවා. සමේ පිළිස්සුම සුවපත් කිරීමට කොළ ඇල්දී නම්රා ගල්වනවා. වාත රක්තයට රසකිඳ කසාය දෙනවා. හෘද දුර්වලතාවලට ශාක යුස ලබා දෙනවා.
බරවා ප්‍රමේහ අම්ල පිත්ත රෝගවලට රසකිඳ සුව රසය යොදා ප්‍රතිකාර කරනවා. රසකිඳ නෙල්ලි සමග තම්බා පානය කිරීම ඉතා වටිනා සෞඛ්‍ය පුරුද්දක්. නෙල්ලි කියන්නේ වඩාත් ප්‍රතිඔක්ෂිකාකාරක ගුණ ඇති ශාක ඖෂධයක් සෙවීමට කළ අධ්‍යනයකදී මුල් තැන ලැබුවක්. ඒහා රසකිඳ එක්කර සකසා ගන්නා පානය දාහය නිවා සිසිලු ගුණ දීමට, ප්‍රතිශක්තිය වැඩි කිරීමට, ලේ පිරිසිදු කිරීමට, අසාත්මිකතා දුරු කිරීමට හා බොහෝ රෝගවලින් වැළකීමට උපකාරී වෙනවා. ඒ වගේම තවත් සෞඛ්‍ය වාසි රසද්ද අත්කර ගන්න දෙනවා. රසකිඳ වැල් කැබිලි හා නෙල්ලි සමානව ගෙන තම්බා පෙරා නෙල්ලි රසකිඳ පානය පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක හෙලෝ සුවමාතුලින් හමුවෙමු. එහෙමනම් ඔබට නිරෝගිමත් දවසක්. තෙරුවන් සරණයි.